සංගීත කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඇත්තටම කියනවා නම් වෙද මහත්තයා මහීව බැලුවට පස්සේ ලබා දෙන උත්තරය ගැන තමයි අපිට අද වීඩියෝ එක තුළින්ම සාකච්ඡා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට කැමැත්තක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් එහෙනම් ආඩ පුළුවන් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරන්න ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙක්ට දැන විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් ඔයාව දැනුවත් කරන්නේ. කොහොම වුණත් මම අද වීඩියෝ එක තුලින් මේ ගැන කතා කරනකොට ඔයා මේ වෙද්දි දන්නවනේ අසේනිගේ ලොකු බලාපොරොත්තුවක් තිබුණා. අසේනි මහේතුණත් කිව්වා අපිට දැන් මාර්ගයක් හම්බෙලා තියෙනවා. ඉතින් අපි ඒ මාර්ගය යමු කියලා. වරදින්නේ නැහැ කි. ඉතින් දැන් මහීටත් ඒ බලාපොරොත්තුව ඒ විදිහට මැති කරන්න කටයුතු කළා. ඉතින් වෙද මහත්තයා බැලුවට පස්සේ හොඳ කරන්න පුළුවන්මයි කියලා කියන්න බෑ. හැබැයි ඒ වුණාට උත්සාහ කරලා බලන්න පුළුවන් කියලා තමයි කිව්වේ. ඉතින් මේ වෙලාවේ අසේනිගේ ඇස් වලට කඳුළු පිරෙනවා. ඒ වගේම අසේනි බලාපොරොත්තුනේ මුදලාලි මෙන්න මේ වගේ කාරණාවක් කියාවි කියලා. වෙද මහත්තයා මෙන්න මේ වගේ කාරණාවක් කියයි කියලා තමයි ඇත්තටම අසේනි හිතාගෙන හිටියේ. ඒ තමයි අනිවාර්යයෙන්ම මහීව සෝපත් කරයි කියන වචනය අහගන්න තමයි ලොකුවට උමනා වෙලා තිබුණේ. හැබැයි ඒ වුණාට ඒ බලාපොරොත්තුව සුන් වෙලා ගියා. ඒ නිසා තමයි අනේ වෙද මහත්තයෝ කියලා ඔළුවේ අත ගහගන්න අසේනි කටයුතු කළේ. දැන් අසේනි ගොඩක් අසරණ වෙලා. මොකද අසේනි බලාපොරොත්තුනේ අනිවාර්යයෙන්ම මහීගේ සුවතාවය. ඒ කියන්නේ වැඩි දවසක් යන කලින් මේ සුවය ලැබිලා සතුටින් ඉන්න පුළුවන් වේවි. මොකද මහේගේ නිකන් අත්තටු කැපුවා වගේ අත් දෙක කැපුවා වගේ තමයි ඇත්තටම කටහඬ නැහැ කියලා කියන්නේ. මොකද මහේගේ හීන තිබුණේ සංගීත පැත්තෙන් ඉහළට යන්න. මහේගේ අක්කගේ හීන තාත්තගේ හීන මේ හැමෝගෙම හීන තිබුණේ මෙන්න මේ විදිහටම තමයි කියන එක. අපිට අමතක කරන්නම බැරි දේවල් විදිහටයි. මේ වෙලාවේදී සිහිපත් කරන්න පුළුවන් වේ. කොහොම වුණත් මේ දේවලුත් එක්ක දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ කාරණාවක් තියාගන්න පුළුවන් වෙනවා කියන කතන්දරය ගැන අද වීඩියෝ එක ඔස්සේ අපි සාකච්ඡා කරන කාරණාවක් වෙනවා. කොහොම වුණත් මේ වෙලාවේ වේදනාවක් එක්ක ඉන්න අසේන්ගේ හිත සනසන්න කල්නතුළු කට්ටියත් කටයුතු කරයි කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද මේ වෙද මහත්තයා කලින් හොද කරපු අය ගැන මතක් වෙනකොට වෙද මහත්තයා මේ දාන උත්සාහය සාර්ථක වෙයි කියන බලාපොරොත්තු අනිවාර්යෙන් තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා මේ කට්ටිය කියන්නේ බෝධි පූජාවක් එහෙම තියලා අරගෙන මේ විශ්වාසයෙන් ඉඳලා මේ හැමදේම සාර්ථක කරගන්න උත්සාහ කරමු කියලා. ඉතින් අසේනිටත් මේකේ විශ්වාසය ඊගාවට තමයි ගොඩනගෙන්නේ කියන කතාව මම අද වීඩියෝ එක තුළින් ඔයාව දැනුවත් කරන කාරණයක් බවට පත් කරගන්නවා.